දවස්වල සංගීත ශ්‍රේෂ්ඨය තුලමින්ම රට තුලම කතා වෙන සොඳුරු චරිත සිටිනවා. බොහෝ දෙනා කතා බහ කරන සහ බොහෝ දෙනා නරඹන සමාජ මාධ්‍ය ජාලයක් ලෙස TikTok හඳුන්වන්නට පුළුවන් වන අතර ගීත ගායනය තුලින් මෙන්ම TikTok කරාද අදවන විට ජනප්‍රිය සුවිශේෂී චරිතයක් බවට රොමයිනි විල්ස් සුන්දර යුවතිය හඳුන්වන්න පුළුවන්. අපේ රට තුල හිට් වේගෙන යන චරිතයක් වශයෙන්ද මේ සුන්දර සරාගී රූ සපුවක් හිමි රොමයිනි විල්සන් සුන්දර ගායන ශිල්පිනිය හඳුන්වන්නට පුළුවන්. ගීත ගායන කටයුතු වලට අමතරව ගීත රචනයේද ඇගේ අතින් සිදු කරනු ලබනවා. කුඩා කාලයේ සිටම සංගීතයට ලැබියාවක් දැක්කූ ඇය අදවන විට අපේ රටේ ජනප්‍රිය චරිතයක් බවට පත්වමින් සිටින අතර ඇය බොහෝ දෙනා හඳුනා ගන්නු ලබන්නේ මෙරට යොවුන් ගායන ශිල්පියෙකු වන ඉරාජ්ගේ මනමාලි ගීතෙන්. වෙනස්ම විදිය ආරකින් ගීත ගායනා කිරීමේ හැකියාවක් ඇය සතු නිසා ඇයගේ කටහඬින් ගීත ගණනාවක් මේ වන විට ගායනය සිදු කර තිබෙනවා. සිංහල ගීත ගායනය කිරීමට වැඩි නැඹුරුවක් නොදැක්වුවත් ඇයගේ සුන්දර කටහඬින් වෙනස් වෙනස් ආකාරයේ එම සිංහල ගීත ගායනා කරනු ලබනවා. නමුත් ඇයගේ කටහඬින් ඉංග්‍රීසි ගීත ඉතාමත් සුන්දර ලෙස ගායනා කරනු ලබන අතර ඒ නිසා අද වෙන විට ඇයට රසික රසිකාවන් විශාල පිරිසක් සිටිනවා. ඉතින් මීට දින කිහිපයකට පෙර ඇය මෙරට රසිකාවන් හඳුන්වන සුන්දර සිංහල ගීතයක් වන පෙම් කැකුල පිපී එන්න විට මහදී ගීතයේ වෙනස්ම ආකාරයකින් පෙම් කැකුල යන නමින් ප්‍රේක්ෂකයන් හමුවට ගෙන ඒමට කටයුතු කර තිබුණා. මෙම ගීතය ඩීජේ ආකාරයෙන් වෙනස් සංගීත රටාවක් යොදා ගනිමින් රසික රසිකාවියන් අතරට පසුගිය දිනක ඇය ඇතුළු පිරිස කටයුතු කර තිබූ අතර රොමයිනි විල්ස් සොඳුරු කටහඬ හා සොඳුරු රංගනින් මෙම ගීතයේ වීඩියෝ තුල දැක ගැනීමට හැකි වූ අතර ඉතාමත් කෙටි දිනක ප්‍රමාණයකින් මෙම ගීතයේ නැරඹුණු වාර විශාල ප්‍රමාණයක් ලබා ගැනීමට ඔවුන්ට හැකි වූ අතර විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර ගණනාවක් අද වෙන විට ඇයට ලැබී තිබෙනවා.